මම පහුගිය සතිය කතා කළ තැනින් ඉතුරු කොටස අරගෙන යන්න කියලා හිතුවා. මොකද මම කතා කරන දේ පිළිබඳව මට පෙනෙනවා විශාල ප්‍රතිචාරයක් තිබෙනවා අපි කතා කළ යුතු විශේෂයෙන්ම ලංකාවේ ජනතාවට සහ ලංකාවේ ජනතාව පිට රටවල් වල සිටින ජනතාවට මා කියන දෙහි දේ ලොකු අර්ථයක් තිබෙන බව වැටහෙනවා. ඒ වගේ මම හිතනවා ඒ පිළිබඳව වැඩ වඩාත් හිතීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ අන්තිම ඉන්දියාවේ අගමැතිවරයා හමුවන්න එක්සත් රාජධානියේ අගමැතිවරයා පැමිණෙනවා. බොරිස් ජොන්සන් අගමැතිවරයා එතුමාගේ පැමිණුණු අවස්ථාවේදී ඉන්දියානු අගමැතිවරයා තමන්ගේ මව්බසෙන් හින්දි භාෂාවෙන් මෙරා භායියෝ මෙරා බෙහනෝ you know හරිම ලස්සනට තමන්ගේ මව්බස කතා කරලා බොරිස් ජොන්සන් අගමැතිවරයාගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ව්‍යාපෘති තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ මව්බස කතා කරලා ලබා ගන්න. මොකද හුඟක් අය හිතනවා තමන්ගේ මව්බස කතා කරලා වෙනත් රටවල් වලින් ආයෝජනෙ ලබා ගන්න බැහැ කියලා. හුඟක් අය හිතන්නේ තමන් විදේශ භාෂාවක් කතා කරලා පමණයි තමන්ගේ රටට ආයෝජනෙ ලබා ගන්න පුළුවන් කියලා. මේක පළමුවෙනි වතාව එතුමා අප්‍රේල් මාසේ අන්තිම සතියේ මේක හොඳට ඔළුවට ගන්න අගමැති මූදි අප්‍රේල් මාසේ අන්තිම බොරිස් ජොන්සන් අගමැතිවරයාගෙන් බිලියන 1ක ආධාර ඉන්දියාවට ගන්නවා මේ මාසේ මුල් වෙන සතියේ ඒ කියන්නේ මේ මාසේ මුල් සතියේ එතුමා යනවා ජර්මනියට නැවත වතාවක් ජර්මනියේ චාන්සල්වරයා ඉදිරිපිට තමන්ගේ මව් භාෂාවෙන් සුප්‍රකට හින්දි භාෂාවෙන් ජර්මනිය තානාපතිවරයා ඉස්සරහ කතා කරලා යුරෝ බිලියන 10ක ආදායම ඉන්දියාවට අරගෙන එනවා. ග්‍රීන් ප්‍රොජෙක්ට් සඳහා ඉන්දියාවට යුරෝ බිලියන 10ක ආධාර මේ පසුගිය දවස් 10 ඇතුළත ඒ අගමැතිවරයා අරගෙන එනවා. ඉඩමක් දුන්නේ නැහැ. වරාය දුන්නේ නැහැ. එහෙමත් නැතිනම් රටේ තිබෙන අවශ්‍යම භූමිය දුන්නේ නැහැ. තොටුපළ දුන්නේ නැහැ. කිසිම දෙයක් දුන්නේ නැහැ. මම මේ කතාව දැන් අපේ රට පැත්තට හරවන්න කැමතියි. මගේ රටේ දෙමළ සහෝදරයන් මං කියන එක හොඳට අහගෙන ඉන්න. මං ඔබෙන් මේක ඉල්ලා සිටින්නේ අපේ රටේ කිසිම ජනාධිපතිවරයෙක්ට අගමැතිවරයෙක්ට හින්දි භාෂාව කතා කරන්න පුළුවන්කම තිබුණේ නැහැ. මම හොඳට හින්දි භාෂාව කතා කරන නිසා මගේ රටත් එක්ක තිබෙන එහා පැත්තේ රටේ සියලුම හින්දි භාෂාවෙන් පළවෙන හැමදේම අහනවා හැමදේම කියවනවා ඒ නිසා මට දැනෙච්ච දේ තමයි අපේ රටේ දෙමළ සහෝදරයාව ඒ සහෝදරයාගේ ඔළුව වෙනස් කරන්න මේ රටේ භාෂාවෙන් පළවෙච්ච හුඟක් දේවල් හේතු සාධක වුණා කියන එක විශේෂයෙන්ම කියනවා නම් 1971 මම එදා ගිය පාර කතා කරා ඉන්දිරා ගාන්දි අගමැති තුමියට ඇමරිකාවෙන් ලිපියක් ලැබුණා ඉතාමත් අසංවිධිත විදිහේ වචනමාලාවක් යොමු කරලා කියලා එතුමියට ඒ ලිපිය ලැබුණේ එවකට ඉන්දියාව රුසියාවත් එක්ක ගත කරපු සම්බන්ධතා මතයි එවකට රුසියාවත් පකිස්තානියත් අතර තිබිච්ච ගැටීමේදී ඉන්දියාව තිබිච්ච සම්බන්ධතාවය මත ඇමරිකාව ඉන්දියාවට එවැනි ලිපියක් ඉන්දිරා ගාන්ධි එතුමියට ලෙව්වා. නමුත් අද බලන්න 1971 ඉඳලා අද අපි 2022 වෙනකොට අවුරුදු ගණනාවක් ඇතුළත ඉන්දියාව මම දකිනවා දැන් මේ දවස් 4කට 5කට උඩදී ඊශ්‍රායෙල් දවසේදී ඉන්දියානු ඇගමැතිවරයා ඉතාමත් ලස්සන කතාවක් කරනවා ඊශ්‍රායෙලය පිළිබඳව. මේක 1971 දී ඉන්දිරා ගාන්ධි කලේ නැහැ. මේක ඊට පස්සේ හිටපු කිසිම අගමැතිවරයෙක් කලේ නැහැ. එතකොට අද අගමැති මූදීට අවබෝධ වෙලා තිබෙනවා
අපි ඊශ්‍රායලයේ පිළිබඳව වැරදි අවබෝධකින් කටයුතු කිරීම හරියන්නේ නැහැ අපේ රට නගා සිටවන්න කියන එකට මම ලංකාවේ ජනතාවට කියනවා ලංකාවේ දෙමළ සහෝදරයා හොඳින් අවබෝධ කරගත යුතුයි අද ඉන්දියාව අපිට දෙන මුදල් සමගම අපේ රූපවාහිනියේ මා දැක්ක දවස් දෙකකට කලින් ඔවුන් අපෙන් ඉල්ලා සිටිනවා උතුරේ තිබෙන විශේෂයෙන්ම දූපත් විශේෂයෙන්ම තිබෙන සමහර බිම් ප්‍රදේශ ඔවුන්ට 99 අවුරුදු බද්දට ඉල්ලා සිටිනවා ලංකාවේ දෙමළ සහෝදරයා ලංකාවෙන් පිට ගිහිල්ලා ඔවුන් ඉතාම දුක්ඛිත තත්වයක ජීවිතයට මුහුණ දීලා බෝඩ් අල්ලගෙන ඉඳලා වෙන වෙන සංගම් හදාගෙන ඉඳලා අද ඔවුන්ට ලැබිය යුතු වරප්‍රසාදය තමයි මේ උතුරේ තිබෙන භූමිය ඕනේ භූමිය තුලින් ශස්ත්‍රීක වෙන්න ඕනේ ඔවුන්ගේ දරුවන් ඒ තුලින් ජීවිතේ ඉහළම තනතුරට එන්න ඕනේ නමුත් ඔවුන්ට ඒ තැනතුර නැති වී ගිහිල්ලා ඒක ඉල්ලනවා මේ භූමිය අපේ රට ඉන්දියාවෙන් එතකොට මම වැඩි දුරටත් කියෙව්වා තමිල්නාඩු ගැන කතා කරනකොට ඉන්දියාවේ GDP දලදේශීය නිෂ්පාදිතයෙන් 60% වාර්ෂිකව ඉන්දියාවේ ආර්ථිකය වෙනුවෙන් ලබා දෙන වැදගත්ම ප්‍රාන්තයක්. ඒ ප්‍රාන්තයේ තමිල්නාඩු. එතකොට ඒකේ හිටපු ප්‍රධාන මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම කියනවා නම් කරුණානිධි, MGM, ජයලලිතා මේ සියලු දෙනාම වාගේ තමන්ගේ භාෂාව දෙමළ හොඳට කතා කරපු නායකයෝ. ඒ නායකයන්ට පුළුවන් වෙලා තියෙනවා ඉන්දියාවේ තිබෙන දලදේශීය නිෂ්පාදන ආර්ථිකයට 60% එකතු කරන්න. ලංකාවේ නායකයා එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ගිහිල්ලා ඔවුන්ගේ භාෂාවෙන් ආමන්ත්‍රණය කරලා තඹ සතයක් ලංකාවට ගෙනල්ලා නැහැ. ආර්ථික අමාත්‍යවරයා ඉතාමත් ලස්සන භාෂාවෙන් ඔවුන්ගේ භාෂාවෙන් කතා කරලා අද ලංකාවට ඇවිල්ලා කිමෙ කියනවා අපේ රටේ ආර්ථිකය ගොඩනගන්න අපි 99 අවුරුද්ද බද්දට අපේ භූමිය මිනිස්සුන්ට දෙන්න ඕනි කියලා. මම අහන්නේ මේක ඔවුන්ගේ ෆේලියර් එකක්ද? එහෙමත් නැතිනම් මේ රටේ මුළු මහත් ජනතාවගේ ෆේලියර් එකක්ද කියන එකයි. සාමාන්‍යයෙන් මම ඔබට උදාහරණ විදිහට කියන්නම් මැලේසියාවේ 2019 දී මහතිර් ડોક્ટર මහතිර් මහම්මද් ආපසු සැරයක් අගමැති වෙලා ආවා. ආපහු සැරයක් අගමැති වෙලා එන්න එතුමාගේ කැම්පේන් එක බවට පත් උනේ අර මැලේසියාව ගොඩ කරපු මුහුදේ නිවාස ඉදිකරන්න ගිය චීන බෙල්ට් එකට ඇතුළුව චීන රජයේ ගත්ත පියවරවල් වලට දීපු උපහාරයක් විදියටයි. කොහොමද ඒක උනේ? චීන මැලේසියාවේ මිනිස්සුන්ට අවබෝධ වුණා අර ගොඩ කරපු ඉඩම 80% චීන ජාතිකයින් සල්ලි දීලා ගෙවල් ගත්තොතින් මේක හරියම හොඳම අවස්ථාවක් ඔබ අවබෝධ කරගත යුතුය. අපි කරන ප්‍රොජෙක්ට්ස් වල ෆිසිබල් ස්ටඩි එක අපි මේ පසු විපරම් කණ්ඩායම නැතිවීම අපේ රටේ මේ රට විනාශ කරනවා කියන එක හොඳට අවබෝධ කරගන්න. මහතිර් මොහම්මද් කියනවා අර ෆොරෙස් සිටි කියලා මැලේසියාවත් සිංගප්පූරුව දුර පෙනෙන මානේ බොහොම මෙහෙම ඉඳලා එහා පැත්ත බැලුවාම සිංගප්පූරුව පේනවා. මේගොල්ලෝ මේ ගොඩ කරපු බිමේ චීන සමාගම් මගින් ගෙවල් 107ක් හදන ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ ව්‍යාපෘතියෙන් 2006 සිට 2019 අවුරුදු ඒ 20 ප්‍රමාණ කාලය චීන බෙල්ට් එක යටතේ ගිය ගිවිසුමක් විදියටයි පටන් ගත්තේ. මේ ව්‍යාපෘතිය මගින් ඩොලර් බිලියන 100ක් ආදායම ලැබෙනවා මැලේසියාවට. මේක හොඳට ඔළුවට ගන්න. ඩොලර් බිලියන 100ක්, බිලියන 1ක් 2ක් නෙවෙයි. මේ ව්‍යාපෘතියෙන් හදන ගෙවල් 700ෙම පදිංචි වන්නේ 80%ක් චීන ජාතික මිනිස්සු. ඉතාමත් ධනවත් සල්ලි තිබෙන මිනිස්සු. මේ බිල්ඩින්
මගේ ළඟ මේ වගේ සියල්ලම පින්තූර තිබුණ සමහර අය අහනවනේ මේව මං කොහෙන් දැනගත්ත කියන එක. ඒ නිසා මං ඒවට සියලුම තොරතුරු මගේ ළඟ තියාගෙනත් තිබෙනවා. ඕන කෙනෙක්ට ඒව දැනගන්නත් පුළුවන්. වැඩි දුරට. ඒ ඒ ඒ ඒ බිල්ඩින් මේ සියල්ලම අහස උසට නැගෙන ස්කයි රයිඩර්ස් බිල්ඩින් මේ තට්ටු 60 තට්ටු 80 බිල්ඩින් ලක්ෂ 700ක් ඒ කියන්නේ ඒගොල්ලන්ට වමනාව තිබුණේ මේ භූමිය තුල මිලියන 1ක් ජනතාව පදිංචි කරවන්නයි. මහතීර් මොහම්මද් අහනවා මගේ රටේ 80%ක් ඒ කියන්නේ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් චීන ජාතිකයෙන් ඇවිල්ලා මේ ඉඩම් අරගෙන මේ භූමිය පදිංචි වුණොත් ඒ අයගේ දරුවන් ගෙයක් ගත්ත විතරක් නෙවෙයිනේ පවුලක්නේ පදිංචි වෙන්නේ ඒ අයගේ කාන්තාවෝ කරන්නේ මොනවද ඒ අයගේ රැකියාව මොනවද ඒ අයගේ දරුවන්ගේ අනාගතය වෙන්නේ මොනවද ඒ සියලු දෙනාටම සිද්ධ වෙනවා මැලේසියාවේ වැඩ කරන්න ඒ සියලු දෙනාටම සිද්ධ වෙනවා මැලේසියාවේ ආර්ථිකය මත යැපෙන්න එකවර ගෙවන මුදල් ප්‍රමාණයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් අපි මේ නිසා රජ රටක් විදියට නැති වෙනවා අපේ ඉතිහාසයට වෙනමම ජාතියක් එකතු වන්න සිද්ධ වෙනවා මේ නිසා මෙහෙම කියලා මහතීර් ඉතාමත් ඉහළට හදපු බිල්ඩින් තිබෙන ඒ ප්‍රොජෙක්ට් එක නතර කරනවා අදටත් ඔබට බලන්න පුළුවන් 500ක් දෙන ඔහු කියන්නේ මේ හදන සුඛෝපභෝගී ගෙවල් ගන්න පුළුවන් මිනිස්සු මැලේසියාවේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම විදේශිකයින්ට පමණයි මේ ගෙවල් ගන්න පුළුවන් වන්නේ. අන්න ඕකම තමයි අද ලංකාවේ සිද්ධ වෙලා තිබෙන්නේ. ලංකාවේ ඉතාමත් විශාල විදියට ෆ්ලැට්ස් හදනවා. ඒ ෆ්ලැට්ස් ගන්න පුළුවන් ආර්ථිකයක් තිබෙන මිනිස්සු නෙමෙයි මේ රට තුල සිටින්නේ. එහෙමනම් ඒව හදන්නේ මේ රටට විදේශිකයන්ට ගෙන්නන්නයි. ඒ විදේශිකයව ගෙන්නන්න ඕන නිසා තමයි ඩොලර් 15000ට මේ රටේ වීසා එක දෙන්න හදන්නේ. අපේ රටේ දරුවට හෙට සිද්ධවන්නේ අර මිනිහගේ ගේ ඉස්සරහා ගිහිල්ලා සිකියුරිටි කාරයක් වෙන්නයි. ඒ මිනිහට දොර අරින්නයි. අපේ තරුණ කොල්ලට වෙන්නේ අර මිනිහගේ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නයි. මම මේ රැකියාව පිළිබඳව අවතක් සේරු කිරීමක් නෙවෙයි මේ කරන්නේ. නමුත් අපේ ලාංකික දරුවාට සිද්ධවන්න වෙන දේ ගැනයි මම කතා කරන්නේ. වෙනත් රටක මුදල් අරගෙන ඇවිල්ලා අපේ රටේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා මේ රටේ දරුවන් අන්තිම අසරණ දුක්ඛිත තත්ත්වයක සිටිනකොට අන්න ඒක තේරුම් ගන්න බැරි වෙච්ච නායකයෝ සිටීම ගැන මං ඉතාමත් දුක්ඛිත වෙනවා ඒ වගේම මං ඔබට කිව්වා අපේ දෙමළ සහෝදරයාට මේක අවබෝධ වුණෝතින් මං අද මේ කියන දේ ඔබට ඔබේ රට පිළිබඳව තිබෙන අයිතිය නැති වී තිබෙන්නේ ඔබ වෙනත් අයගේ දේවල් අහන්න ගිය හින්දායි. ඔබ ඇසිය යුත්තේ මේ රටයි. ඔබේ ජනතාවගේ ඔබේ අවශ්‍යතාවයේ විසඳා ගැනීම සඳහා ඔබ ඔබේ භූමියේ සිටිය යුතුයි. ඔබ සටන් කළ යුතුයි ඔබේ ගොවිතැන එක්ක. ඔබ සටන් කළ යුතුයි ඔබේ ගහකොළන් එක්ක. ඔබ ආපසු සැරයක් සටන් කළ යුතුයි ඔබේ කැඩිච්චගේ හදා ගන්න. මේ රටේ වාරි කර්මාන්තය වතුර මුළු රටම වගා කරන්න පුළුවන් වෙච්ච ඉතාමත් හොඳ ශස්ත්‍රීය පොලවක් ඇති වතුරක් තිබෙන රටක් ඔබ පිට රටට ගිහිල්ලා ඔබ මේ රටත් එක්ක අසමගි වෙන්න වෙන්න වෙනත් රටවල් වල අයයි මුදල් හම්බ කරලා තිබෙන්නේ ඒ බව එදා BBC වැඩසටහනේදී පිල්ලේ මහත්තයා දැනටත් ඉන්නවා ජෙෆ් නවල එතුමාගේ වචනෙන් කියනවා මුදල් දුන්නේ කවුද LTT සංවිධානය දියත් කරවන්න කියන එක ඒක හොඳටම එතුමාගේ වචනවලින් කියනවා ඒ නිසා මම කියනවා ඔබ ඔබේ රටත් එක්ක තරහ කරන්න වෙන අය මුදල් යොදවනවා ඒක අදට සිද්ධ වෙනවා මේ රට වෙනස් කරන්න වෙන අය මුදල් යොදවනවා කියන එක අදට සිද්ධ වෙනවා ඒ නිසා අපි අපේ රටේ වගකීම විය යුත්තේ අපි එකට එකතු වී සිටීමයි කිසි විටකත් ශ්‍රී ලාංකික කියන නම ඔබෙන් ගලවලා දාන්න කිසි කෙනෙක්ට අයිතියක් නැහැ ඔබ මේ රටේ බිහිවෙච්ච තරුණයා නම් ඔබ මේ රටේ පුද්ගලයා නම් ඔබට තරම් අයිතියක් යාපනයේ කිසිම කෙනෙක්ට නැ වෙන පිට රටියෙක්ට
මං හැම වෙලාවෙම සිතනවා ඔබ ඈත් වෙන්න දුරස් වෙන්න දුරස් වෙන්න ඔබේ අයිතිය ඔබව වෙන විදිහේ ආරෝපණයක් කරලා ඔබව මේ රටෙන් එළියට දාලා ඔහුම් බලන් සිටිනවා අවුරුදු 99 මේ බද්දට අර ඔබේ භූමිය ඔවුන්ගේ අතට ලබා ගන්න. අන්න ඒක කරන්න ඉඩ දෙන්න එපා. ඔබට තිබෙන අයිතිය ඉතාමත් වටිනවා. මේ රටේ ශ්‍රී ලාංකිකයෙක් විදිහට මට කියන්න තිබෙන්නේ ඒක ඔවුන් වෙනුවෙන්. එතකොට තව දෙයක් මම කියන්න ඕනේ. දැන් අපේ රටේ හුඟක් අයට තිබෙන ප්‍රශ්නය තමයි මේ රටට ආර්ථිකය හදාගන්න මුදල් ගේන්නේ කොහොමද කියන එක. ඇත්තටම මම දන්නේ නැහැ ආර්ථිකය ගැන කතා කරන මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද පුංචිම පුංචි දෙයක් කියන එක. ඒ කියන්නේ උදාහරණ විදිහට අපි තෙල් ගන්නවා අපි හිතමු ඕමානයෙන් කියලා. අපි තෙල් ගන්නේ අපේ රටේ ඕමානයෙන් නම් අපේ රට මුළුමනින්ම තෙල් අපිට ලැබෙන්නේ ඕමානයෙන් නම් අපි ඕමානයට කියනවා අපේ රටේ ඉඩම ඇවිල්ලා අවුරුදු 99කට බද්දට ගන්න මුළුමනින්ම ඔබ අපේ ඉඩම අරගෙන අපිට තෙල් ලබා දෙන්න කියලා. මම හිතන්නේ මේක ඉතාමත්ම මෝඩම විදිහේ ආර්ථික සංකල්පනාවක්. ඒ කියන්නේ ඔබ කොහේවත් දැකලා නැතුව ඇති තමන්ගේ ව්‍යාපාරය බඩු විකුණන්නේ ඒ අයට ඒ අය අපිට සලසා දෙන. දැන් මට තිබෙනවා නම් කම්පැනියක් මම මගේ කම්පැනියෙන් බඩු විකුණනවා නම් ඉන්දියාවට මම විශේෂයෙන්ම සැලකිලිවන්නේ ඉන්දියාවට බඩු විකුණන කෙනාටයි. ඒ මොකද මගේ ආයතනයේ මිනිස්සුන්ගේ පඩි ගෙවන්නේ මගේ බඩු ටික විකුණනෝති. දැන් අපේ රට කරන්නේ මේකේ අනිත් පැත්ත. අපි තමයි බඩු ගන්නෙ. හැබැයි අපි තමයි අර මිනිස්සුන්ව සලකලා තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඉඩම දීලා තමයි අපි බඩු ගන්නෙ. මේක ලෝකෙ කොහේවත්වත් සිද්ධ වෙන්නේ නැති ආර්ථික ක්‍රමයක්. මොකද ආර්ථිකේ දන්න මිනිස්සු දන්නව බඩු ගන්න මිනිහා තමයි වැදගත් වන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ මේ ලෝකෙ කොහේවත්වත් දැන් සෞදි අරාබියාව ඩොලර් බිලියන 20ක අර මේ ගවාදර් වල තිබෙන සී පෝට් එකත් එක්ක පාකිස්තානයේ ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා රිෆයිනරි එකක් හදන්න තෙල් පිරිපහදුවක් හදන්න. ඒ තෙල් පිරිපහදුව ඒගොල්ලෝ කියනවා නෑ මේක මෙතන හදන එකට වඩා කරච්චිය හදන එක සුදුසුයි මොකද කරච්චි පෝට් එකේදී වැඩි නැව් සංඛ්‍යාවක් එහාට මෙහාට යන හින්දා වැඩි තෙල් ප්‍රමාණයක් විකුණන්න පුළුවන්. එතකොට ඒ අය හිතන්නේ තමන්ගේ ව්‍යාපාරය ගැන. එතකොට ලංකාවේ මිනිස්සු හිතන්නේ ඔවුන්ගේ ව්‍යාපාරය ගැන. ඇයි අපි අපේ රටේ ව්‍යාපාරය ගැන හිතන්නේ නැත්තේ? අපේ රටේ ආදායම ලබන්න ඕනේ මේ රටේ ජනතාව. මේ රටේ ව්‍යාපාරිකයා. එහෙම නැතුව අර පහක් හයක් ඉන්න ලොකු මහ ව්‍යාපාරිකයෝ පිරිස කියන කට්ටිය විතරක් නෙවෙයි. මේ රටේ සිටින සියලුම ව්‍යාපාරිකයින්ට මුදල් හම්බ කරන්න පුළුවන් වෙච්ච ව්‍යාපාර ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. ඒක හැදෙන්න ඕන කරන්නේ අපේ ඉඩම විකුණලා නෙවෙයි. අපේ ඉඩම නොවිකුණා මුදල් හම්බ කරන හැටි තාම මේගොල්ලෝ දන්නේ නැත්නම් මට පුළුවන් ඒක කියලා දෙන්න හෙට උනත්. මම ඒක විශේෂයෙන්ම කියනවා. මොකද මම මේ පොත් දෙකක් අරගෙන ආවේ ඒක කරුණානිදි කියන්නේ තමන්ගේ භාෂාව දෙමළ භාෂාව කතා කරපු ඉතාමත් හොඳින් තමන්ගේ ප්‍රාන්තයට මුදල් හම්බ කරපු මේ මොනවාද මේ චීෆ් මිනිස්ටර් කෙනෙක් මේ එතුමා විතරක් නෙවෙයි ඒ අයගේ භාෂාව කතා කරලා ඒ අය හොඳට මුදල් අපේ රටේ අය අපේ රටේ දේශපාලකයෝ ඉංග්‍රීසි කතා කරලා දෙමළ කතා කරලා සිංහල කතා කරලා අපේ අය කියන විදිහට සද්භාෂා කතා කරලත් අපේ රට අද මිලියන 50යිලු තිබෙන්නේ මේ සංචිතවල. ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු සල්ලි හම්බ කරන්න දන්නේ නැහැ. අපේ මේ දේශපාලකයෝ දන්නේ හොරා කන්න විතරයි. ඒක අද ඔප්පු කරලා හමාරයි. ඒ නිසා මේ රට තවත් විනාශ නොකර දැන්වත්ත්
ඔබලා අපකීර්තියට ලක් කරලා තිබෙන මේ රට වෙනත් තලයකට ගෙනියන්න අලුත් විදියෙන් හිතන මිනිස්සු පිරිසකට වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒ අවස්ථාව ලබා දෙන්න බැරි නම් ඔබලාට අනිවාර්යෙන්ම ජනතාව මම දන්නේ ජනතාව කුමක්ද කරන්න කියලා. මොකද ජනතාවට එච්චරටම ඇති වෙලා තිබෙන්නේ කන්න බොන්න නැති මිනිස්සු මොනවා නොකරයිද? මේ මිනිස්සුන් බෙල්ල වැලදාගෙන මම දැක්ක එක තාත්තා කෙනෙක් මැරලා තිබෙනවා. දැන් මේ මේ මම අනිත් දෙය කියන්නේ මේ 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 ડોક્ટર අලි අල් නයිමි. මම මේක විශේෂයෙන්ම කියන්න ඕනේ ඇයි 99 අවුරුද්දට බදු දෙනවනේ අපේ ඊඩම. දැන් මේ සෞදි අරාබියාවේ තෙල් කර්මාන්තය පටන් අරගෙන අවුරුදු 99ක් නැහැ. තෙල් ඉතිහාසයේ මේ අලි අල් නයිමි කියන්නේ ඩෙසර්ට් බෝයි කෙනෙක්. මේ කාන්තාර හිටපු පුංචි ළමයෙක් අරාම්කෝ කියන කම්පැනියට ඇවිල්ලා අන්තිමට තෙල් වල අමාත්‍යවරයා බවට පත්වෙච්ච සෞදි අරාබියාවේ අලි අල් නයිමි. සෞදි අරාබියාවේ තිබෙන මුළු තෙල් ඉතිහාසය ගැනම කතා කරනවා. සෞදි අරාබියාවේ අද තිබෙන තෙල් ඇතු මේ පොළව යට තිබෙන තෙල් පිළිබඳව කතා කරනකොට ඔපෙක් ආයතනයේ අනුමාන කරනවා එය බැරල් බිලියන 265යි කියලා. බැරල් බිලියන 265න් මේ වෙනකොට බැරල් බිලියන 90ක් ඒගොල්ලන් එලියට අරගෙන තිබෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඉතිරි ප්‍රමාණය මේගොල්ලෝ කියනවා තව අවුරුදු 70ක් ඇතුළත ඉවර වෙනවා කියලා. සෞදි අරාබියාව එතකොට ඒක සඳහා තමයි ව්‍යාපෘති වෙනත් රටවල් වල ඇති කරලා තිබෙන්නේ සෝලර් පැනල් හදන්න, ඒ වගේම වෙනත් ඉලෙක්ට්‍රිසිටි පවර් හදන්න, ඒ විදිහට බල ශක්තිය වැඩි දියුණු කරන්න. එතකොට ඒ අය තමන්ගේ රටේ සෞදි අරාබියාව තෙල් පොළව තුලින් මතු පිටට ගෙනාවේ ඇමරිකානු කර්මාන්ත ඇමරිකාවත් එක්ක එකතු වෙලා. ඇමරිකාව මේ වෙනකොට අවුරුදු ගණනාව තුල කිසිම අයිතියක් නැ මේ මේ ආයතනයට සෞදි අරාබියාව ඇතුළත. මොකද ඒගොල්ලන් ඒ කර්මාන්තයෙන් අරගොල්ලන් එක එතකොට සමහර අය හිතනවා අනිත් මිනිස්සුන්ගේ රටවල් වලට ගිහිල්ලා අවුරුදු ගණනාවක් භූමිය අරගෙන ඩොලර් බිලියන 5ක් හරි ඩොලර් බිලියන 3ක් හරි දීලා අපි මේ භූමිය අරගෙන ඒකෙන් පුළුවන් තරම් ගන්න පුළුවන් දේ කරනවා කියලා සමහර අයගේ ආර්ථික ප්‍රතිපත්ති වල තිබෙනවා කිසිම විදිහයක අධ්‍යයනය කරන්න නැතිව කරන දේවල්. මම කියනවා උදාහරණ විදිහට අපි මේවා ගන්නවා නම් අඩුම තරමේ ආර්ථික අධ්‍යයනය කරන්න මහතීර් මොහම්මඩ්ට පුළුවන් වුණා තට්ටු 60ට හැදිච්ච බිල්ඩින් තිබෙන ඒ සාගර භූමිය නතර කරන්න තමන්ගේ රට ගැන හිතලා. අන්න නායකයෝ තමන්ගේ මිනිස්සු ගැන හිතලා තමන්ගේ රටේ අනාගතය ගැන හිතලා තමන්ගේ රටට මේකෙන් ලැබෙන්න පුළුවන් වාසියක් තිබෙනවාද කියන එක ගැන හිතලා තමන් ආර්ථිකය දියුණු කළ මිනිස්සු. අද අපේ රටේ ආර්ථිකය දියුණු කළා තිබෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේම බඩු ගන්න මිනිස්යාට ඒ මිනිස්යාටම ගැලපෙන්න ඕන විදිහට අපි හදන ප්‍රොජෙක්ට් එකටයි අපේ ආර්ථිකය හදලා තියෙන්නේ. ඒ නිසා තමයි ඩොලර් එකක් අපිට ඉතුරු වෙන්න බැරි විදිහට ඩොලර් ටිකක් අරගෙන ගිහිල්ලා රුපියල් ටිකක් අරගෙන ගිහිල්ලා මේ රට ශුන්‍ය භූමියක් බවට පත් කරලා තිබෙන්නේ. අපි තවදුරටත් මේ දේ කරනවද? ආර්ථිකයේ ඉස්සරහට ගෙනියන්න අලුත් විදියට හිතන අලුත් ක්‍රමවේදයක් ගොඩ නගනවද කියන එක ඔබට බාරේ කාරණයක්. ඒ නිසා මම හිතනවා මම ගොඩක් කතා කරා, ස්තුති කරනවා. ඔබතුමිය කියන දේශපාලඥයෝ කටින්ද ප්‍රතිකල්ලේ ඉන්නේ අපි. මම හිතනවා දැන් ලංකාවේ මිනිස්සු බලාගෙන හිටිය අවුරුදු 74ක් මම අර අගමැතිතුමියගෙන්ම කතා කරේ. මොකද දැන් නැපොටිසම් කියන එක අගතිවාදී පවුල් සංස්ථා කියන එක මේ අද පටන් අරන් තියෙන එකක් නෙවෙයි. මේක පටන් අරගෙන සමහර මේ සිරිමාව බණ්ඩාරනායක අගමැතිනිය මේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියව මේ පත් කරන සිරිමාව බණ්ඩාරනායක අගමැතිනිය තමයි ඒකට මේ සාක්ෂිකරුවා බවට පත්වන්නේ. ඒ කියන්නේ අපේ රටේ හරි පුදුමයි. දැන් අගමැතිවරයාට පුතා කියනවා ඒක ඕකේ කරනවා, සම්මුති කරන්නේ පුතා. අනුර බණ්ඩාරනායක ඕකේ කරනවා. එහෙම
ඒ එතකොට මහන්නේ දේශපාලනයට වඩා එතන තිබෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ පවුල් වාදය කියන එකයි. මේක වෙනස් වෙන්න ඕනේ. මේ රට පිළිබඳව මීට වඩා හිතන මිනිස්සු පිරිසක් මේ රට තුල බිහි වෙන්න ඕනේ. පවුල් වාදය කියලා කියන්නේ තමන්ගේ පවුල පිළිබඳව කතා කිරීමයි. තමන්ගේ පවුල පිළිබඳව කතා කිරීම හොඳයි. නමුත් ඒ කතා කළ යුත්තේ තමන්ගේ ගෙදර ඇතුලේ. තමන්ගේ ගෙදර ඇතුලේ කතා කිරීම හොඳයි තමන්ගේ පවුල. තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරනකොට මේ රටේ ඉන්න අන්ත අසරණ දුප්පත් එක පුද්ගලයා පිළිබඳව අයිතියක් තිබෙනව අර පවුලේ පුද්ගලයා ගැන කතා කරනවට වැඩිය. ඒක තමයි මහ ජනතාවගේ පාලනය කියලා කියන්නේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ. මම ජූටි කැලක එකතු කරන්න. Yes please. දැන් මෙතුමිය කියෝප එක ඊටාම එක එක වාක්‍යයක් කියනවා නම් මීට පස්සේ ඔබලා කතර ගහන්න ගියාම හිතන්න මම මේ කතර ගහන්නේ පවුලකටද? එහෙමත් නැත්නම් මේ ලංකාවේ අපේ ධනෙන් ඉගෙනගෙන අපිට යම් කිසි සේවයක් කරන්න ඉස්සරහට ඇවිල්ලා ඉන්න අය. ඔය ඔය ප්‍රශ්නේ අහුවා නම් ඔබලාට පුළුවන් ඔය කියන පවුල් ක්‍රමේ නැද්ද? ඇයි අපි මෙච්චර කාලයක් මේක දැනගෙන මේ වගේ නේද දේශපාලනඥයෝ මෙහෙම ඉන්නවා මේකට වංචා කරනවා මේ වගේ දේවල් දැනගෙන ඇයි අපි මෙච්චර බලන් හිටියේ? ඇයි දැන් දැන් හැම වෙලාවෙම නේ අපි ගොඩක් කල් ඉඳන් මේ කියනවනේ. අපි ගොඩක් කල් ඉඳන් කියනවනේ ඕගොල්ලන්ට. එකම දේ මෙච්චර කල් මේ කොල්ල කෙල්ල ගෝල් බේස් එකට ගිහිල්ලා කෑ ගහනකම් මේ යහුන්නේ. ෂේක්ස්පියර් මහත්තයා කියනවනේ කන් තියෙනව ඇහෙන්නේ නැති අය කියලා. අපිත් එහෙම හිටියේ. අපි කිව්වා මේ කේස් සුදු වෙනකම් කෑ ගැහුවා අවුරුදු විශ්වවිද්‍යාලෙන් අවුට් වෙච්ච ඒ කාලෙත් කෑ ගැහුවා. හැබැයි තේරුන්නේ නැහැ. දැන් අපේ පරම්පර අපේ පුතාල දුවල දැන් පාටි කිල්ල කෑ ගහනකොට අන්න අන්න ඇහෙනවා. දැන් ඇහෙන්න පටන් අරන්. ඔව් කෑ අපි කිව්වේ නැති නේ. අපේ මේ ජෙනරේෂන් එකක් ගියා ඇහෙන්න. ඒක අපිට සෑහෙන දුර මේ දුර දෘෂ්ටිකත්වෙ නෙමෙයි දුර ඇහෙන කමක් තියෙන්නේ. අවුරුදු 30ක් ගියා ඇහෙන්න. දැන් ඇහිලා තියෙනවා. දැන් වෙනස කරගන්න. මේ වගේ අරගල ගණනාවක් තමයි හොඳම උදාහරණය තමයි පකිස්තානයේ අර හිටපු අගමැතිවරයා මේ ඉම්රාන් ඛාන්ව අයින් කරේ මුළු පකිස්තානයේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දේ දීලානේ. එතුමා තමන්ගේ රට පිළිබඳව කතා කරලා අර යුනයිටඩ් නේෂන් ඉස්සරහා තමන්ගේ රට වෙනුවෙන් ඇඬුව මිනිස්සෙක්නේ. තමන්ගේ ජාතිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ එතකොට ලංකාවේ ඕක සිද්ධ වෙනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි මේ සිටින 225 අද මේ රටේ ජනතාවට දීලා තිබෙන ආදර්ශය තමයි ඔවුන් ඒ තැන්වලට නුසුදුසුයි කියන එකනේ. ඒ නිසා නේද අපේ රට අද මේ තත්ත්වයට පත් වෙලා තිබෙන්නේ. අඩුම තරමේ ඔබට දැනෙනවද ඒ 225න් 10 දෙනෙක් කතා කරලා කියනවා අපිට පඩි ඕනේ නැහැ කියලා. අර අපි ලැජ්ජ වෙන්න ඕනේ තමිල්නාඩුවේ මන්ත්‍රීවරු එකතු කරලා තමන්ගේ මාස පඩි එවනවා මේ රටේ දුප්පත් මිනිස්සු වෙන්නේ. ඉතින් ඉන්දියාවේ හිඟන්නේ කල්ලි වුණා. ඉතින් අපේ රටේ අපේ අමාත්‍යවරු එක අමාත්‍යවරෙන් නැගිටලා කියලා තියෙනවද අපේ පඩි ඔක්කොම දෙන්න මේ රටේ වියදම් කරන්න කියලා. අදටත් ඔබ දකින්නේ V8 වාහනවල ඒ අය යන්නේ V8 වාහනවල කිලෝමීටර 2යි යන්න පුළුවන් මේ ලීටර් එකෙන්. එක ලීටර් එකකින්. ওই ප්‍රශ්නේම කොවිඩ් වලට මුණ දෙද්දී අපිට ඇතුණා අමාත්‍යවරු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඇඬුවා ඒගොල්ලන්ගේ ණය මෙච්චරක් තියෙනවා මේමයි කියලා. අපි මෙහෙමයි සුභාෂිනී අපි මේක මේ සාධාරණය කිරීමකට කරන්න බෑ. ඔවුන් පත් වෙලා තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට පත්වීම මත ඒගොල්ලන්ට තිබෙනවා ඒ මහජනතාවගෙන් ලැබිච්ච වරප්‍රසාදය. අපිට ඒකට විරුද්ධව මේ වෙලාවේ කතා කරන්න බෑ. හැබැයි අනිවාර්යෙන්ම මේ රටේ තවත් අවුරුදු දෙකමාරක් ඇතුළත නැවත වතාවක් ඡන්ද බලයක් එනවා අනිවාර්යයි මේ රටේ. එහෙමනම් අපේ රටේ ජනතාව දැනගත යුතුයි පක්ෂ දේශපාලනය පක්ෂය තුලින් ඉදිරිපත් කරන්නේ කුමන ආයුධ කියන එක.
ඒ වගේම අපේ රටේ මිනිස්සු දැනගත යුතුයි දේශපාලනයට එන මිනිස්සු කවුද කියන එක ඒ මිනිස්සුගේ ආදායම් ක්‍රමය මොකක්ද කියන එක ඒක ඉතාමත් අවශ්‍යයි දැනගන්න අද අපේ රටේ රට විනාශ කරන ව්‍යාපාර කරන මිනිස්සු පාර්ලිමේන්තුව ඇතුළේ ගිහිල්ලා ඉන්නවා ඒක දැන දැන ඒ අය ඉන්න බව දැන දැන මාධ්‍ය ආයතනය ඒව ගෙනල්ලා කතා කරනවා එතකොට අර මේ රොබින් ශර්මා කියන මේ ලෝක ප්‍රකට මානව හිතවාදියා කියන කවුද බොරුව ගෙනල්ලා මේ ඉස්සරහ තියෙන බොරුව හරිය කිව්වේ කියලා ලංකාවේ දේශපාලනයත් ඒ වගේ හොරකාරයා බොරුකාරයා වගෙනල්ලා වේදිකාව උඩ තියලා බොරුව හරි කියන தත්තට අත්පත් වෙලා හොරා හරි කියන தත්තට පත් වෙලා එතකොට සත්‍යවාදී මිනිහා අසරණ මිනිහා ඇත්ත කතා කරන මිනිහා දුප්පත් මිනිහා කාගෙන්වත් රුපියලක්වත් අරගෙන නැති මිනිහා අද අසරණව සිටිනවා ඒ මිනිහාගේ ජීවිතේ ඉතාමත් සත්‍යව මුළු ජීවිත කාලයම ජීවත් වෙලා ඒ මිනිහව අපි කියනවා ඌ බොරුකාරයා කියලා ඒක වෙනස් කරන්න තමයි අපිට ඕන කරන මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕනේ අද අර ලිස්ට් එකක් දාලා පාර්ලිමේන්තුවට එන්නේ මිනිස්සු එපා කියපු මිනිහව ගෙන්නන්න ඕන නිසානේ පළමුවෙනිම දේ තමයි ලිස්ට් එක මගින් එන පාර්ලිමේන්තුවට එන මිනිස්සුන්ව නැති කිරීම. ඇයි මේ ලිස්ට් එකකින් පාර්ලිමේන්තුවට ගිය මිනිස්සු ගෙන්නන්නේ? මේ සියල්ලම පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් තමන්ට පාර්ලිමේන්තුවේ දිගටම සිටින්න ඕන විදිහ ක්‍රමයක් හදාගන්න කරපු වෙනස්කම්. අපේ කොන්ස්ටිටියුෂන් එකේ. මොකද ඒගොල්ලන්ට තිබෙනවා ඒක ඇතුලේ ඉඳගෙන අලුත් නීති අනපනක් ගේන්න පුළුවන් වෙච්ච ශක්තිය. ඒ ශක්තිය ප්‍රයෝජනය කරලා ඒගොල්ලෝ අරගෙන තිබෙනවා මේ ලිස්ට් එකෙන් මිනිස්සු දාන ලිස්ට් එකේ ඉන්නේ කවුද මිනිස්සු එපා කියන මිනිස්සු වෙන ලිස්ට් එකෙන් ආපෝසර පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න ඒ කියන්නේ දිගටම මේ එකම රොටේෂන් එකම ක්‍රමවේදයක් කරකෙන්න කරකෙන්න හදාගෙන තියෙන එකක් දැන් මේක වෙනස් වෙන කාලය අර නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් හිරගේ ඇතුලේ ඉඳගෙන මිනිස්සු වෙනුවෙන් කතා කරපු ගීතිකාව ගායනා කරන්නේ එතුමා එළියට ඇවිල්ලා පළවෙනි වතාවට ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරලා ඉවරෙලා සියලුම දෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් ගෙනාවාමයි මම හිතනවා අවුරුදු 74ක් ගිහිල්ලා ලංකාවට අද උදා වෙලා තිබෙන්නේ එවැනි අවස්ථාවක් අපේ රට පිළිබඳව රටේ නියම මිනිස්සු පිළිබඳව අයිතිය ගොඩනගා ගැනීමට අවශ්‍ය වෙන විදිහේ කටයුතු කරන්න ලැබෙන අවස්ථාවක් කියන එක මම හිතන්නේ මේ ප්‍රශ්නේ මම යොමු කරනවා රාජ්‍ය සංස්කෘතියේ ග්‍රැෆික් මහත්මයාට දැන් මෙතන කිව්වා මේ ඉතකින් වෙනවා ප්‍රතික්ෂේප වෙච්චයි මේක මැදදී අපි දැන් කොහොමද උදාහරණ එක්තරාදි පෞෂේ මැදවලින් ප්‍රතික්ෂේප නමුත් ප්‍රතිරූපණ කියන මත පරිමේතු නියෝජනය කරනවා. උඹට දැන් හඩක් නැගෙනවා එතුම අගමැති වියේ. එතනකින් සමහරට පොදුමා මොනද ඒක අපේ ව්‍යවස්ථාවට ගලපන්නේ. අපේ ව්‍යවස්ථාවේ ජාතික ලයිස්තුව කියන එක හැදුවේ ඇත්තටම ඒකේ අපි පරමාර්ථය තේරුම් අරගෙන නැහැ. ජාතික ලයිස්තුවක් හැදුවේ සාමාන්‍ය ඡන්ද පොරේදී ගැටෙන්න අකමැති විද්වතුන් වෘත්තියේදී එංගලන්තයේ දිනන්නේ අප හවුස් කියන එක හවුස් ඔෆ් ලෝඩ්ස් ඒ ඡන්දෙන් ඉනයි නෙමෙයි ඒගොල්ලෝ ඒ වගේ යම් කිසි විනයක් ඇතුව ක්‍රියා කරන අයව පක්ෂ වලින් ගෙන්න ගන්න තමයි ජාතික ලයිස්තුව කියන එක හැදුවේ නමුත් ඔබලා දන්නවා පසු කාලීක වුණේ ජාතික ලයිස්තුව අවභාවිතා වුණා පෙරදිච්ච අය ඡන්දයකට ඉදිරිපත් වෙන්න බය අයට හෝ ඡන්දයක් දිනා ගන්න බැරි අයව පාර්ලිමේන්තුවට ගෙන යාමේ බලන්න මතක කාගේද බහරියාව කෙනෙක්වත් එකපාරක් කෝඩ ගේන්නේ නැද මොනවද නම කවුද කියලා මේ පැරණිති බහරියාවක් ඒ වගේ අපිට යම් කිසි වාසියක් තියෙන කෙනෙක්ව ඇතුළට දාගන්න අර ළඟදී ඩයන කුමාරි ආනේ අපේ එකපක්ෂිකින් ගියා ඊට පස්සේ ඇතුළට අහ පැත්තට ගිහිල්ලා ඇමති පට්ටමක් ගත්තා ඒ වගේ ඉතින් ජාතික ලයිස්තු අවභාවිතා වීමක් දිගින් දිගටම වෙලා තියෙනවා වික්‍රමසිංහ මහත්තයාගේ අවස්ථාවෙත් තුනේ ඔබලාට මතකයි පහුගිය ඡන්දෙදී එක්සත් ජාතික පක්ෂේ ලංකාවෙම ඡන්දෙ ඉල්ලලා පළවෙනි වතාවට එක්සත් ජාතික පක්ෂේ කාසනයක්වත් දින්නේ නැහැ. නමුත් එකතු වෙච්ච ඡන්ද ප්‍රතිශතය අනුව ජාතික ලයිස්තු ආසනයක් ආවා. ඒ ජාතික ලයිස්තු ආසනේ අපි
ගොඩ කාලයකට මම පුද්ගලිකව කිය කිය හිට ඒ ලයිස්තු ආසනය නොපිරවිය යුතුයි කියලා. ඒ මොකද ලංකාවෙම ප්‍රතික්ෂේප වුණානේ. તો ලංකාවේ එක්කෙනෙක්වත් එපයි කිව්වා නම් ඒ ඒ ඒ කියන්නේ ලංකාව කියලා තියෙන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ ඕනේ නැහැ කියලා. එතකොට අවුරුදු මම හිතා එකමාරක් විතර කියලා වික්‍රමසිංහ මහත්තයා ඒ ඒ ආසනය පුරවන්න ගියා. දැන් ප්‍රශ්නය මේකයි. අපි ඕක අනිත් පැත්තට අහන්න ඕනේ. පක්ෂ වලින් එන අය ඔබලා තාමත් පක්ෂ දේශපාලන රේටි කියන්නේ මං කියන්නේ ගෝල් ෆේස් වල ඉන්න කොල්ල කෙල්ලෝ නෙමෙයි. ඒගොල්ලෝ මම හිතන්නේ පක්ෂ වලින් එහාට ගිහිල්ලා. ඒගොල්ලන්ට ભેද නැහැ. ಜಾති ભેද නැහැ. පක්ෂ ભેද නැහැ. මුකුත් නැහැ. නමුත් ඔබ තාම ජීවත් වන්නේ පක්ෂ ක්‍රමයේ ඇතුලේ නම් කණ්ණාඩි දාලා නම් බලන්නේ. කළු රතු කහ කොළ ඔබ දැන් අහන්න ඕනේ මගේ පක්ෂයේ විසින් කවුද මං ඉස්සරහට ලයිස්ට් තන්දි මගේ ලයිස්ට් වල දාන්නේ. මම හිතන්නේ මෙච්චර කාලේ අපි එක බලන්න පුරුදු වෙලා හිටියා කියලා. මෙච්චර කාලේ පක්ෂ නායකයෙක් කියනවා මේ මගේ গোল্ডන් නයිට් බෝයි, මෙයා මගේ මිත්‍රයා, මෙයා මගේ බෑනා, මෙයා මගේ පුතා, මෙයා මගේ දුව. මෙයාට දෙන්න. මට පස්සේ මගේ බිස්නස් එක කරගෙන යන්න මෙයාට දෙන්න. කියලා අන්න ඒක දැන් නවත්තන්න. ඒක නැවතුවදී ඔබලාට පුළුවන් ඔබගේ ඔබ පක්ෂ ක්‍රියාකාරිකයෙක් නම් අහන්න. ඇයි ඇයි මේ අයව දාන්නේ? ඇයි මේ මේගොල්ල හොඳයි? ඇයි මේ ඇයි මෙයාට මන් දෙන්නේ? අන්න ඒ ප්‍රශ්න අහන්න පටන් ගන්න. ඒ ප්‍රශ්න අහන්න පටන් ගත්තොත් අපිට හරි ආයව හොයා ගන්න පුළුවන් වෙනවා මේ පක්ෂ ක්‍රමයේ ඇතුළෙත්. හැබැයි මම කියනවා මේ මේ මුළු ක්‍රමවේදයම වෙනස් කරන්න පුළුවන් ඕබලා දැන් ඉඳන් ඔය අරගලේ එක වදනක් තව එකක් එකතු කරගන්න වරප්‍රසාද කපමු කියන එක. එතකොට ඇත්තටම ජනතාවට සේවය කරන්න අවශ්‍යතාවයක් තියෙන තමන්ට කන්න බොන්න හෝ යාන වාහන වලට පාර්ලිමේන්තුවට එන්න ඕනේ නැති තමන්ට වෘත්තියක් ගන්දි මටයි මටයි කවුරුත් ගෙවලා නැහැ නේ මෙතන ඉන්න ඔයාලට කතා කරන්න. අපි දෙයක් වෙන්නේ අපි හම්බ කරන දෙයකින් අපි යම්සි කාලයක් වියදම් කරනවා රට වෙනුවෙන්. එහෙම දෙයක් කරගන්න පුළුවන් අය හොයන්න. නැතුව කිසිම දෙයක් කරගන්න බැරි අටවත් පාස් නැති රස්සාවකටවත් ගන්න නැති ක්වොලිෆිකේෂන් කිසිම දෙයක් නැති අයව පක්ෂක කෙනෙක් වුණා කියලා හෝ පුතා දුව කියලා හෝ කාගේ හරි ගිහිල්ලා පත් කරගන්න එපා. අන්න එහෙම ආයෙ ඔයලා හදාගත්තොත් ඔබලාට පුළුවන් වෙයි රට ඇත්තටම අපේ ජීවිත කාලේ සමානලාට අන්තිම කාලේ හරි හොඳ තැනකට ගෙනියන්න. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.